මෙවර පන්දුවාර 2020 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අවම මට්ටමකට පත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ තරගාවලියේ 25 වන තරගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ කඩලු 4ක තියුණු පරාජයක් ලැබීම අසමගයි. සාජා ක්‍රීඩාංගණයේදී පැති තරගයේ කාසිය වාසි දිනු දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිස ශ්‍රී ලංකාව පන්දු වාර 20ක් අවසානයේදී සියලු දෙනා දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 142ක්. ආරම්භක පිතිකරු පැතුන් නිසංක ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරුම බවට පත් වෙමින් පන්දු 58කින් වාර්තා කර ලකුණු සංඛ්‍යාව 72ක්. 6 පාර 3ක් සහ 4 පාර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. චරිත අසලංක පන්දු 14කින් ලකුණු 21ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවි යාමකට හසු වීම ශ්‍රී ලංකා ඉනිමට දැඩිව බලපෑවා. මේ තරගයේදී අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි බානුක රාජපක්ෂ ලකුණු නොලබා දැවී ගිය අතර අංක 5 පිතිකරු ලෙස පැමිණි අවිස්ක ප්‍රනාන්දු මෙම තරගයේදීද අසාර්ථක වෙමින් ලකුණු 3කට දැවී ගියා. නායක දසුන් සානක ලකුණු 11යි. පැතුන් නිසංක චරිත අසලංක දසුන් සානක හැරුණු විට වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාවට ළඟා වූයේ නැහැ. පන්දු යැවීමේදී ටැබ්‍රයිස් සම්සිහා පිටෝරියස් කඩුලු 3 බැගින් දවා ගත්තා. අන්ඩෙච් නොකියාද කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කයේ පසුකලයේ කඩුලු 6ක් දැවී සිටියදී හෙන්ඩ්‍රික්ස් ලකුණු 11කටත් ඩීකොක් ලකුණු 12කටත් දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුණා. රසී වෙන්ඩර් ඩුසෙන් ලකුණු 16කට දුවද්දී දැවී ගියේ දසුන් සානකගේ සුපිරි පන්දු රැකීමක් හමුවේ. අනතුරුව ටෙම්බා බවුමා හා ඒඩි මාක්‍රම් අතර හතරවැනි කඩුල්ල සඳහා ලකුණු 47ක සබඳතාවයක් ගොඩ නැගුවා. එම සබඳතාවයේ බිඳ වැටුනේ වනිදු හසරංග විසින් මාක්‍රම්ගේ කඩුල දවා ගැනීමත් සමගයි. ඔහු ලකුණු 19ක් රැස් කළා. ටෙම්බා බවුමා ලකුණු 46ක් ලබා සිටියේදී දැවී ගියේ වනිදු හසරංගගේ දෙවැනි කඩුල ලෙසයි. අනතුරුව පිටෝරියස් ද පළමු පන්දුවෙන් දවාගත් වනිදු හසරංග කඩුලු 30ක් දවා ගැනීමට සමත් වුණා. පසුගිය තරගයේදී ඩේවිඩ් වෝනර් ලබා දුන් පහසු උඩ පන්දුවක් රැක ගැනීමට නොහැකි වූ කුසල් පෙරේරා අතින් මෙම තරගයේදීද ටෙම්බා බවුමා ලකුණු 7ක් ලබා සිටියේදී ලබා දුන් පහසු උඩ පන්දුවක් ගිලිහි යාම විශේෂත්වයක්. තරගයේ අවසන් පන්දු වාරයේදී දකුණු අප්‍රිකාවට තරගයේ ජය ගැනීම සඳහා ලකුණු 15ක් අවශ්‍ය වුණා. ලහිර කුමාරි යොමු කළ එම පන්දු වාරයේ දෙවැනි සහ තෙවැනි පන්දුවලට දවන්ත 6 පාර 2ක් එල්ල කළ ඩේවිඩ් මිල තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් උදුරා ගත්තා. මිල පන්දු 13කින් නොදැවී ලකුණු 23ක් රැස් කළා. පන්දු යැවීමේදී වනදු හසරංග ලකුණු 20කට කඩලු 3ක් දවාගත් අතර දුෂ්මන්ත චමීර ලකුණු 27කට කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. මේ අතර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තරග දෙකක් මේ වන විට පරාජයට පත් වේ ඇතත් ශ්‍රී ලංකා කණ්ඩායම මානසිකව ඇද වැටී නොමැත බව මැදපෙළ පිතිකරු බානුක රාජපක්ෂ පවසනවා. ඉදිරි තරග දෙක හොඳින් ක්‍රීඩා කළහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම්ව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීම සඳහා තවමත් අවස්ථාව පවතින බවයි දකුණු අප්‍රිකාව සමග පැති තරගෙන් කඩලු 4ක තියුණු පරාජයක් වාර්තා කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව සඳහන් කළා. මේ අතර තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් සානකද අදහස් පළ කළා. ලහිරුට අවශ්‍ය තරම් ලකුණු තිබුණා අවසන් පන්දු වාරයේදී ආරක්ෂා කරන්න. ඔහු යෝකර් පන්දු හොඳින් පුරුදු වෙලා හිටියා වගේම පසුගිය තරගවලදීත් හොඳින් පන්දු යවුවා. ඒ නිසායි ඔහුගෙන් අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්න මං හිතුවේ. දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට සියලුම ගෞරව හිමි වෙන්න ඕනේ. පැතුම් ඉතාම හොඳින් පන්දුවට පහර දුන්නා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ සම්පතක්. අපට මේ තරග පරාජයෙන් පසුව තරගාවලියේ ඉදිරියේ තරමක් අපහසුයි. ඉතිරි තරග දෙක අපේ ගෞරවය වෙනුවෙන් උපරමයෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. යනුවෙන් දසුන් සානක තම අදහස් පළ කළා. පෑයම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.